ඉවිතය කලකිරීම ගිහිගේ එපාවීම මේ කියන කාරණා සම්මා සම්බුදුරජාණන් වහන්සේ සාරා සංක කල්ප ලක්ෂයක් පුරාවට පෙරුම් දම් පුරා අවබෝධ කරගත් ඒ සම්බුදු දහම පවතින මේ බුද්ධ ශාසනය තුලදී ගලපා ගන්නේ කොහොමද ගිහිගේ නික්මී සිවුරු දරන්නට ඔබ සුදුස්සෙක් වන්නේ කොහොමද අන්න ඒ කාරණය අපි අපේ ස්වාමීන් වහන්සේගෙන් මේ මොහොතේ පැහැදිලි කරගනිමු මෙහෙමයි දරුවෝ කවුරු හරි මට පැවිදි වෙන්න ඕනේ කියන කාරණය කිව්වොත් ඇහුවොත් ඊට පහසුකම් සොයලා දෙන්න කිව්වොත් නෝන අපිට ඒක ප්‍රතික්ෂේප කරන්න බෑ ඒක අපිට ප්‍රතික්ෂේප කරන්න බෑ නමුත් පැවිදි වෙන දරුවා කවුරු හන් වේවා යා තරුණ වයසේ කෙනෙක් වේවා මැදිවිය වෙන කෙනෙක් වේවා ඒ තරුණ දරුවා දැනගන්න ඕනේ පැවිදි වෙනවායි කියන කාරණය මේ ආවේගශීලීභාවය තුළ ආස්වාදයේ තුළ ගන්නා වූ තීරණයක් වෙන්න බෑ මන් දැකලා තියෙනවා තරුණ පක්ෂය මේ ආස්වාදයේ තුලින් සමාජයට ගිහාම නෝනා ස්වාමින්වහන්සේලාට අප්‍රමාණ පිළිගැනීමක් තියෙනවනේ ජනතාව වට කරගෙන ඉන්නවා ජනතාව සාදුකාර දෙනවා ජනතාව හා පිළිගැනීමක් තියෙනවා ඉතින් මේවා දකිද්දී නෝනා එකපාරට පැවිද්ද කෙරේ ආස්වාදයක් ඇති වෙනවා ඒක පැවිද්දේ ආස්වාදයක්ද කියන කාරණය පිළිබඳව තමා විසින් තමා තීරණය කරගන්න ඕනේ ඒක මට අපිට කියන්න බෑ ආස්වාදයක් තිබ්බොත් ආදීනවයක් තියෙනවා ඒක හොඳට තේරුම් ගන්න ඕනේ ආස්වාදයක් තිබ්බොත් ආදීනවයක් තියෙනවා ඒක ස්වාමින්වහන්සේ කෙනෙක් ඇවිල්ලා කිව්වා මොකද මං දැක්කා උන්වහන්සේගේ පැවිදි ජීවිතයේ සාර්ථක නැහැ මම දැක්ක දෙයකින් උන්වහන්සේගේ පැවිදි ජීවිතයේ සුපටිපන්න ගුණය උජුපටිපන්න ගුණය ඥායපටිකම් වන්න ගුණය උන්වහන්සේ තුල සාර්ථකව නැහැ නමුත් උන්වහන්සේ පැවිදි වෙලා අපි ගිහම අවුරුදු 10ක් වෙනවා උන්වහන්සේම කියනවා උන්වහන්සේ පැවිදි වුණේ උන්වහන්සේ කොළඹ ආයතනයක රාජකාරී කර කර ඉඳලා තියෙනවා නැවිතිලා ඉඳලා තියෙන්නේ මේ නවාතැන්පලක එකපාර්ට්ටම රැක එයාට එකපාර්ට්ටම දැනීමක් සකස් වෙලා මම පැවිදි වෙන්න ඕනේ කියලා. ඒතොර පැවිදි වෙන්න ඕනේ කියලා පහුවදා උදේ මෙයා ලිපියක් ලියලා සේවය අවසන් කරන ලිපියක් ලියලා ලිපිය දීලා නෝනා එයා ගිහිල්ලා පැවිදි වෙලා. තව දවස් 3යිලු තිබ්බේ වැටුප ගන්න. වැටුපවත් අරගෙන නැහැ. එයා ඒක නෝනා ආස්වාදයෙන් අරන් තියෙන්නේ. එයා හිතනවා එයාට එකපාර්ට පැවිදි වෙන්න දැනීම සකස් වුණේ මොකක්කෝ ලොකු බලයකින් මොකක්කෝ ලොකු ශක්තියකින් නැත්තම් මොකක්කෝ නොපෙනෙන බලවේගයක හාස්කමකින් කියලා. අනේ මේ තරුණයා පැවිදි වෙනවා නෝනා මං කිව්වම් ස්වාමීන් වහන්සේ ඇයි ඔබ වහන්සේ එච්චර කලබල වුණේ? නමුත් උන්වහන්සේක කලබල වීමක් කියලා දකින්නේ නැහැ. උන්වහන්සේ දකින්නේ මොකක් හරි ආශ්චර්යයක් නිසා උන්වහන්සේට එක පාට අර දැනීම සකස් වුණා කියලා. ඉතින් මං කිව්වා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට තිබුණා මේ දැනීම සකස් වුණා නම් එන ඔබ වහන්සේගේ අම්මා ජීවතුන් අතර ඉන්නවා තාත්තා ජීවතුන් අතර ඉන්නවා. අනේ අවසාන වරට කියලා අර දවස් තුන ඉඳලා වැටුපාරගෙන මාසේ ඒ වැටුපෙන් අම්මා තාත්තව සතුටු වෙන්න මොනවා හරි දීලා තෑග්ගක්වත් දීලා එන්න තිබ්බ ඔබ වහන්සේ එතන ආව නම් ඔබ වහන්සේට මීට වඩා ශක්තිය තියෙනවා. එතකොට දැන් තරුණ දරුවා පැවිද්දට එකපාර්ට්ටම යොමු වෙන්නේ ආස්වාදයේ තුනේ. ඒ නිසා මම කෙනෙක් මගෙන් පැවිදි වෙන්න කියලා අහලා මගෙන් විස්තර ඇහුවොත් මං කියන්නේ පුතේ ඔබ පැවිදි වෙනවා නම් ගිහි ජීවිතේ කලකිරීම ගැන හිතලා විතරක් පැවිදි වෙන්න එපා. පැවිදි ජීවිතේ කෙරෙහි කලකිරීම ඇති කරගන්න. මොකද මේ පැවිදි ජීවිතේ නিত্য වූ දෙයක්ද? අනිත්‍ය සංස්කාරය. මේකත් වෙනස් වෙලා යනවා. මේකත් ආස්වාදයෙන් පැවිදි වුණොත් ආදීනවයක් බවට පත් වෙනවා. ඒ නිසා ඕනෑම කෙනෙකුට මං කියන්නේ ගිහි ජීවිතේ කලකිරෙනවා වගේම මේ පැවිදි ජීවිතේ කෙලෙත් කලකිරෙන. සංසාරේ මම පටිච්ච සමුප්පන්නව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බුද්ධෝත්පාද කාලවල ඉපදිලා. අබුද්ධෝත්පාද කාල මොකද අබුද්ධෝත්පාද කාලවලත් පැවිද්ද තියෙනවා. තෙරුවන් නැති වුණාට මිත්‍යා දෘෂ්ටික පැවිද්ද. මේ බුද්ධෝත්පාද කාලවල වල අබුද්ධෝත්පාද කාලවල වල මම ඉපදිලා මම පෙරෙව්වා වූ කසාවන් චීවර එක ගොඩක් ගැහුවොත් ගිජ්ජකූට පර්වතයට වඩා විශාලයි කියනවා නෝන. ඒසා මහා චීවර කන්දක් පටිච්ච සමුප්පන්නව මම පොරවල තිනවා. එහෙනම් ඒසා චීවර කන්දක් පෙරෙව්වත් නෝනා මං කවදාක්වත් ඒ උතුම් පැවිද්දෙන් ගතියුතු සැබෑ අර්ථය ජීවිතයට අරගෙන නැහැ. ඒ උතුම් අර්ථය උපයෝගී කරගෙන පැවිද්ද උපයෝගී කරගෙන ඥායපටිපන්න ගුණය විමුක්තිය කියන කාරණා අපි සාක්ෂාත් කරගත්තේ නැහැ. ඒ නිසා නිරේතුරුවම නොනා භික්ෂුවක් හැටියට මම මගේ පැවිද්ද කවදාක්වත් ජයග්‍රහණයක් කියලා දකින්නේ නැහැ. මේ මොහොතේවත් මා ලැබුවා වූ මේ පැවිද්ද ජයග්‍රහණයක් කියලා මම දකින්නේ නැහැ. ජයග්‍රහණයක් කියලා දැක්කොත්
පරාජයක් එතන තියෙනවා මයි. මොහ ජයග්‍රහණය කියන අනිත්‍ය ධර්මතාවය. අපේ ස්වාමීන් වහන්ස ජයග්‍රහණයක් තිබෙනවා නම් එතන පරාජයකුත් තිබෙන බව ඔබ වහන්සේ පැහැදිලි කළා. අපේ ස්වාමීන් වහන්ස සංසාරයෙන් එතර වීම ජයග්‍රහණයක්. සංසාරයෙන් එතර වූ විට එතන ජයග්‍රහණයක් තිබෙනවා නේද ස්වාමීන් වහන්ස? මෙහෙමනේ දරුවෝ, සංසාරයෙන් එතර වුණා කියන කාරණයක් කියන කාරණේදී කවුරු හරි හිතනවා නම් මම සංසාරයෙන් එතර වුණා කියන කාරණේ පුතේ ඒක එතනම සක්කාය දිට්ඨියෙන් පිරිච්ච තැනක්. ප්‍රශ්න විග්‍රහ කරද්දී මොකද මම මේ ප්‍රශ්නේ සමාජයට විග්‍රහ කරන්නේ? මේ ප්‍රශ්නේ සමාජයට විග්‍රහ කරද්දී මම එහෙම විග්‍රහ කළොත් එහෙම පුතේ එතන තියෙන මහා සක්කාය දිට්ඨිය කන්දක් විතරයි. ඒ නිසා දරුවෝ, මගේ පැවිදි ජීවිතේ මං ජයග්‍රහණයක් කොට දකින්නේ නැහැ. දැක්කොත් එතන පරාජයක් තියෙනවාමයි. මගේ පැවිද්ද මං දකින්නේ සංසාරයේ අර පෙරෙව්වා වූ ගිජ්ජකූට පර්වතයට වඩා විශාල වූ මහා චීවර කන්ද තුලින් පටිච්ච සමුප්පන්නව මා ලැබුවා වූ ශක්තිය පමණයි. ඒ විදර්ශනාමය ශක්තියේ ඵලයක් කියන කාරණය. නමුත් නොනා, ඒ සෑම සංස්කාරයක්ම නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. එහෙනම් ඒක ජයග්‍රහණයක් කියලා දකින්න බැහැ. හේතුඵල ධර්මය. ඒකත් පටිච්ච සමුප්පාදයේ තුල විසිරෝල දැක්කොත් විතරයි මම ජයග්‍රහණයත් පරාජයත් දෙකම නිරෝධය කළා වූ භික්ෂුවක් බවට පත් වෙන්නේ. භික්ෂුත්වය අපි ලබන්නේ පරාජ වෙන්නවත් ජයග්‍රහණය ලබන්නවත් නෙමෙයි. මේ ජයත් පරාජයත් දෙකම අනිත්‍ය වූ ධර්මතාවයක් කියලා තේරුම් ගන්න. සාරිපුත්ත මහෝත්තමයන් ආනන්ද වහන්සේගේ උත්තම පැවිදි ජීවිතය ජයග්‍රහණයන්ගෙන්මයි කෙලවර වුණේ. නමුත් දේවදත්ත හාමුදුරන්ගේ පැවිදි ජීවිතය පරාජයන්ගෙන්මයි. නමුත් නොනා, ඒ සංස්කාර දෙකම නිත්‍ය වුණාද අනිත්‍ය වුණාද? අනිත්‍ය වෙලා ගියා. ඒ නිසා අපි අපේ භික්ෂූත්වය උපයෝගී කරගෙන, අපි බලාපොරොත්තු වෙන අපේ පැවිද්ද උපයෝගී කරගෙන අපි අවබෝධයන් කරා යන්න අවශ්‍ය නම්, පංච උපාදානස්කන්ධය අවබෝධයන් කරා යන්න අවශ්‍ය නම්, පැවිදි වෙන්න තීරණය ගන්න මොහොතෙම නොනා අපි මේ ධර්මතාවයන් තුල ඉන්න ඕනේ. එහෙම ඉන්න ඕනේ. එහෙම නොවුනොත් නොනා පැවිද්ද ආස්වාදයක් බවට පත් වෙනවා. මොකද මම දන්න, මට මුණ ගැහිච්ච ගෞරවනීය ස්වාමින්වහන්සේලා ඉන්නවා, තරුණ ස්වාමින්වහන්සේලා. මාව කොහෙදී හරි මුණ ගැහුනොත් නොනා පුදුමාකාර ගෞරවයෙන් වන්දනා කරනවා. අනේ, ඔබ වහන්සේගේ පොත් කියෙව්වා, ඔබ වහන්සේගේ ධර්ම දේශනා ඇහුවා, පන්සිල් මැලුව ඇහුවා, ඔබ වහන්සේ නිසාමයි පැවිදිුනේ කියලා මට කියපු අවස්ථා ගොඩක් තියෙනවා. නමුත් එහෙම කියපු ස්වාමින්වහන්සේලාගෙන් භාගයක් අද මට බයිනවා. එදා තිබ්බා වූ දේ අද එතන නැහැ. එතකොට එහෙමනම් නෝනා, ඒගොල්ලෝ ඇවිල්ලා තින්නේ ආස්වාදයක් තුලමයි. අවබෝධාත්මක ගමනකට ඇවිල්ලා නැහැ. අවබෝධාත්මක ගමනකට ඇවිල්ලා නැහැ. අවබෝධාත්මක ගමනකට ආවනම් ඒ ගෞරවනීය ස්වාමින් වහන්සේලා මං කියපු මාර්ගේ නෙමෙයි යන්න ඕනේ. මං කවදාක්වත් කියන්නේ මේ පන්සිල් මළු අහලා කෙනෙකුට පැවිදි වෙන්න කියලා. මං කවදාක්වත් කියන්නේ මල් ලියලා තියෙන අර මහරහතුන් වැඩිමඟ ඔස්සේ පොත් බලලා පැවිදි වෙන්න කියලා. එහෙම කියන්න අපිට බැහැ. ඔබ මං කියන දේ අහලා මල් ලියන දේ කියවලා පැවිදි වෙන්න යන්න එපා. බුදුරජාණන් වහන්සේ කිව්වේ දේ අහලා පැවිදි වෙන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ සූත්‍රගත ධර්ම, විනය ධර්ම අහලා කියවලා ඒ තුලින් ලැබූ අවබෝධය තුල පැවිදි වෙන්න. මම පැවිදුනේ එහෙමයි. මහා සංඝරත්නය කියපු ධර්මය අහලා, ඒවා බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මයක් සමග සසඳලා, ඒවා තුල තිබ්බා වූ ඇත්ත ජීවිතයට අරගෙන ඒ මාර්ගය ඔස්සේ අපි ආවේ. අපි කාගේවත් බුදුරජාණන් වහන්සේ පැහැදිලිව කිව්වා බුදුරජාණන් වහන්සේ හැර වෙන කෙනෙක් සරණ යන්න එපා කියලා. බුදුරජාණන් වහන්සේ පිරිනිවී ගියයින් පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ මේ උතුම් ධර්මයයි සරණ යන්න කියන්නේ. එහෙනම් මට කියන්න බෑ කාටවත් මගේ බණ අහලා පැවිදි වෙන්න කියලා. ඔබ සරණ යා යුත්තේ, ඔබ ජීවිතයට එකතු කරගත යුත්තේ බුදුරජාණන් වහන්සේගේ ශාස්ත්‍රභාවයයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මයයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මයේ ශාස්ත්‍රභාවයේ මාර්ගය තෝරගත්තනම් නෝනා කවදාක්වත් අපේ පැවිද්ද අපි ආස්වාදයක් බවට පත් කරගන්නේ නැහැ. ආස්වාදයේ අනිත්‍යභාවය දැකලයි අපි පැවිදි භාවයට පත් වෙන්නේ. ඒ නිසා නෝනා, වර්තමාන සමාජයේ අනවබෝධයෙන් පැවිදි වුණොත්, ආසාව නිසා පැවිදි වුණොත්, ආස්වාදයේ නිසා පැවිදි වුණොත් බලවත් අනතුරු කරා යන්න තියෙන අවස්ථා ගොඩක් වැඩි. අපේ ස්වාමීන් වහන්ස, පැවිද්දේ ආස්වාදය ලැබනවා කියන දෙයින් අර්ථ ගන්වන්නේ කුමක්ද ස්වාමීන් වහන්ස? එහි තේරුම කුමක්ද? පැවිද්දේ ආස්වාදය ලැබනවා කියන්නේ පුතේ පැවිද්ද උදෙසා ලැබෙන්නා වූ ගරු සත්කාර තියෙනවනේ සමාජේ.
ඒ ගරු සත්කාරයන්ට බැඳෙනවා. අනේ මටත් මෙහෙම පිරිසක් හදාගන්න පුළුවන්. මටත් මේ විදිහට බණ කියන්න පුළුවන්. මං වටා දහස් ගණන් මිනිස්සු ඇවිල්ලා වාඩි වෙයි. මටත් මේ වගේ සමාජයෙන් ප්‍රතිචාර ලැබෙයි. මම සෝවාන් ඵලයට පත් වෙනවා, සකෘදාගාමි ඵලයට පත් වෙනවා. ඡන්දයක් තියෙන්න ඕනේ නෝනා. ඡන්දේ කැමැත්තක් තියෙන්න ඕනේ. නමුත් මේ සෑම කැමැත්තක්ම නෝනා විදර්ශනාවෙන් පෝෂණය කරගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. විදර්ශනාවෙන් පෝෂණය කරගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. ඒ නිසා එහෙම නොවුනොත් නෝනා අපි කලබල වුණොත්, අපි ඉක්මන් වුණොත් අර සුන්දර අර්ථවත් පැවිදි ජීවිතයක් ලබන්න තියෙන අවස්ථාවන් නෝන අපි අහිමි කර ගන්නවා. මං කිය මමත් අවුරුදු 24 දී පැවිදි වෙන්න ගියේ කියලා. ඒ අවුරුදු 24 දී මං පැවිදුණා නම් මං අද මං කිව්වා මහා ධනයක් තියෙන හොඳ සල්ලිකාර ආමුද්‍රෝ කෙනෙක් කියලා. මං එදා පැවිදි වෙන්න ගියා නෝ. එහෙම නැත්තම් පැවිද්ද අසාර්ථක කරගෙන සිවුරු හැර ගිය ආමුද්‍රෝ කෙනෙක් වෙන්න පුළුවන්. ඒ නිසා නෝනා මං අවුරුදු 20ක් ඉවසීම තුල මේ සෑම සංස්කාරයක්ම අනිත්‍යභාවයේ තව තව ජීවිතයට එකතු කරගනිමි. ඒ අවුරුදු 20 තුල ඉස්සරහට ආවා. කලබලුනේ නැහැ. කලබලයක් ඇති වුණා නම් ඒ කලබල වූ සිතත් මං අනිත්‍ය වශයෙන් දැකගෙන ඉස්සරහට ආවා. නමුත් නෝනා මම පැවිදි වෙන වෙලාවේ මට කාගෙන්වත් අහන්න අවශ්‍යතාවයක් තිබ්බේ නැහැ. මට කාගෙන්වත් සුදුසු තැන කොතනද, සුදුසු නායක ස්වාමීන් වහන්සේ කවුද කියලා අහන්න උවමනාවක් තිබ්බේ නැහැ. මොකද ඒ අදහස ධර්මානුකූලව මෝරලයි තිබ්බේ නෝනා. මොකද ඉක්මන් උනේ නැහැ, කලබල උනේ නැහැ. ඒක ධර්මානුකූලව මෝරන්න ඇරියා. ඒ ධර්මානුකූලව මෝරන්න ඇරියේ නෝනා පැවිද්ද කෙරෙහි කින තෘෂ්ණාව පැත්තකින් තියලා මාර්ගය තුන මම දැසගත්තා. ඒ නිසා පැවිදි වෙන්න බලාපොරොත්තු වෙන ඕනම දරුවෙක් චතුරාර්ය සත්‍ය තුල ස්ථානගත වෙන්න, චතුරාර්ය සත්‍ය ඉලක්ක කරගන්න. මාර්ගඵල නෙමේ, පැවිද්ද නෙමේ, සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ඵලයන් නෙමේ, මාර්ගය ජීවිතයට එකතු කරගන්න, මාර්ගය තුල බැසගන්න. ඔබ හැම වෙලාවම මාර්ගය තුල ඉන්නවද කියලා දකින්න. දුක කියන්නේ කුමක්ද? දුකට හේතුව තෘෂ්ණාව දැනගන්න, තෘෂ්ණාව නැති කරන්නේ කොහොමද? මෙන්න මේ මාර්ගය තුල ඉන්නවාද කියන ඉලක්කය සිහිය තමයි නෝනා අපි තුල හැම වෙලාවම තියෙන්න ඕනේ. ඒ චතුරාර්ය සත්‍ය තුල අපි ඉඳිද්දී චතුරාර්ය සත්‍ය ධර්මයන් විසින්ම සැබෑ ඉලක්කය කරා බිලඟට අපි වරන් යාවේ. මං ආපු මාර්ගය මං කිව්වේ. මං බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මාර්ගය තුල මං ශක්තිමත් ස්ථානගත වුණා. සම්මා දිට්ඨි අර්ථයන් තුල ශක්තිමත් ස්ථානගත වුණා. සම්මා සංකප්පයන්ගේ අර්ථයන් තුල ශක්තිමත් ස්ථානගත වුණා. අවසානයේ නෝනා ඒ මාර්ගය මෝරලා වැඩිලා කාගේවත් පිරිසරණක් නැතුව, කාගේවත් දැනුම් දීමකින් තොරව ඒ අදාළ මාර්ගය තුල ඉස්සරහට යන්න ඉබේම අපිට ධර්මයේ මාර්ගය සකස් වුණා. ඒ නිසා කලබල වීම නම් පැවිද්දෙදී මම නම් භික්ෂුවක් හැටියට අනුමත කරන්නේ නැහැ. නමුත් යම් කෙනෙක්ගේ හිතේ පැවිදි වීම උදෙසා යම් ඡන්දයක් ඇති වුණා නම් මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම සිතුවිල්ලක්, ඒ සිතුවිල්ල නිරතුරුවම චතුරාර්ය සත්‍යෙන් පෝෂණය කරගන්න. ආස්වාදෙන් නෙමෙයි, උදු තෘෂ්ණාවෙන් නෙමෙයි, හැම වෙලාවම චතුරාර්ය සත්‍ය ධර්මයෙන් ඒ සිතුවිල්ල පෝෂණය කරගන්න. ඒ සිතුවිල්ල ඔබ පෝෂණය කරගත්තොත් ඔබට ධර්මයේ කෙරෙහි විශ්වාසය තියෙනවා නම්, බුදුරජාණන් වහන්සේ කෙරෙහි, තෙරුවන් කෙරෙහි විශ්වාසය තියෙනවා නම්, ඒ චතුරාර්ය සත්‍ය ධර්මයන් තුලින් පෝෂණය කරගත්තා වූ සිතුවිලි ඔබව ශක්තිමත් ආකාරයෙන් ඉදිරි දිනකදී පැවිද්දට අරගෙන යාවි. පැවිද්දට අරගෙන යාවි. ඒ නිසා යම් කෙනෙක්ගේ ධර්ම මාර්ගයේ තුල චතුරාර්ය සත්‍ය ධර්මයන් කෙරෙහි විශ්වාසයෙන් ඒ චතුරාර්ය සත්‍ය ධර්මයන් තුල බැසගෙන මේ මාර්ගය තුල ඉස්සරහට යද්දී නෝනා එයා පැවිදිද ගිහිද කියන කාරණයට අදාළ වෙන්නේ නැහැ. එයා මාර්ගය තුල ශක්තිමත් නම් එයා හිතන් ඉන්නවා තව දුරටත් මං මේ මාර්ගය තුල ශක්තිමත්ව ගිහි කෙනෙක් හැටියට ඉස්සරහට යනවා කියලා. නමුත් නෝනා එයා එක පාට ශ්‍රේණියෙන් යම් හේතුවක් නිසා මැරෙන මොහොතක් එනවා. එයා බලාපොරොත්තු නොවුන ආකාරයෙන් මැරෙනවා. නමුත් එයා දක්ෂයි නෝනා ඒ මැරෙන මොහොතේ එයාගේ සිත පැවිදි කරගෙන මැරෙන. සිත පැවිදි, කය පැවිදි කරගෙන නැහැ එයා. මොකද එයා තව ඉස්සරහට දාලා තිබ්බේ එයාගේ පැවිද්ද. මොකද එයා චතුරාර්ය සත්‍ය තුල බැසගෙන, චතුරාර්ය සත්‍ය ජීවිතේ කරගෙන, චතුරාර්ය සත්‍ය තුල කිමිදිලා එයා ගත කළේ. එහෙම ගත කළත් එයා තාම ගිහි කෙනෙක්. එයා කලබල වුණේ නැහැ. ඒ නිසා එයා ගිහි ජීවිතේ තුල බලාපොරොත්තු නොවුන ආකාරයකට සංස්කාරයන්ට අදාළව එයා මැරුණත්, එයා මැරෙන්නේ නෝනා සිත පැවිදි කරගෙන, එහෙම නැතුව කය පැවිදි කරගෙන හිටියේ
නැහැ. ඒ විශ්වාසය අපිට තියෙන්න ඕනේ. ඒ නිසා මං කාටුණත් පැවිදි වෙන්න ඇවිල්ලා අපිනුත් ඕන තරම් අහනවා. මං කියන්නේ පුතේ කලබල වෙන්න එපා. සුදුසු නායක ස්වාමීන් වහන්සේ නමක් හොයාගන්න. ඔයාට වඩා සිල්වත් කෙනෙක් සුදුසු ස්ථානයක් හොයාගන්න. එහෙම තැනක අඩු වශයෙන් සති දෙකක් මාසයක් දෙකක් නිවාඩු දාලා ගිහිල්ලා නැවතිලා ඒ කටයුතු කරන්න. ඒ කොහොම කළත් අපි බලාපොරොත්තු වෙන ආකාරයෙන් කිසිම දෙයක් ඒ ආකාරයෙන් ඉටු වෙන්නේ නැහැ. මොකද ඒ ඉටු වෙන්නේ නැත්තේ අපි සුදුසු තැනක් කියලා අපි නුසුදුසු තැනකට නම් වැටලා තින්නේ. ඒ තැනේ ප්‍රශ්නය නෙමෙයි. ඒවා අපේ අකුසල් සංස්කාර. ඒ නිසා නෝනා මේ සෑම දෙයක්ම අපි අවබෝධයෙන් ඕනේ පැවිදි භාවයටපත් වෙන්න. එහෙම නැතුව අපි සියල්ල නිත්‍ය සංඥාවෙන් අරගෙන අනේ මම පැවිදි වෙන නායක ස්වාමීන් වහන්සේත් හොඳයි නිත්‍යයි ස්ථානයත් නිත්‍යයි මෙතන තමයි හොඳම තැන ඔවෙනි තැනකට ගියොත් නෝනා අනිවාර්යෙන්ම අපිට සිද්ධ වෙනවා බලවත් වූ අනුතුරු කරා. ඒකයි මං කියුවේ පැවිදි ජීවිතයක් කලකිරිලයි අපි පැවිද්ද කරා. එහෙම ගියානන් ඕනා පැවිද්ද ඉදිරියේදී එන කිනම් බාධකයකදී හෝ අපි කොතැනකවත් ගැටෙන්න යන්නේ නැහැ. පැවිද්දට පෙර ආතු අපි දැක්ක මේ අභියෝග. මේ අභියෝග කාගේවත් වැරදි නෙමේ, සංසාරේ මම්ම කරගත්ත වැරදි කියලා මම දැක්කා. ඒ නිසා සංසාරේ මම්ම කරගත්ත වැරදි වලට මං කවදාකවත් ගැටිලා වැඩක් නැහැ. අනනෝන යාට ධර්ම මාර්ගයේ තුල තමන්ගේ උජුපටි පන්න ගුණයන්, ඥායපටි පන්න ගුණයන්, සාමිචිපටි පන්න ගුණයන් ශක්තිමත් කරගෙන ඉස්සරහට යන්න ලැබෙනවා. එහෙම නැත්නම් සංස්කාරයන්ගේ නිත්‍යභාවය දැකලා අනේ මම ජනප්‍රිය භික්ෂුවක් වෙනවා, සුන්දර සීනවා, මම මේවට ගිහිල්ලා බණ කියනවා, මට මහා ජනතා ප්‍රසාදයක් ලැබෙයි, සිව්පැසේ ලැබෙයි, එවැනි නිත්‍ය සංඥාවන් තුලින් අපි මාර්ගයට ගියොත් නෝනා ඊට වඩා ගිහි ජීවිතේ හොඳයි. අපේ ස්වාමීන් වහන්ස මහා සංඝරත්නය කියන ශ්‍රේෂ්ඨ පිරිසට අයත් වන්නට සිතන කෙනෙකුට, ඊට ඇතුළත් වන්න සිතන කෙනෙකුට පැවිදි ජීවිතය සතු උත්තම භාවය අපි කොහොමද ස්වාමීන් වහන්ස පැහැදිලි කරගන්නේ? පැවිදි ජීවිතය කියන්නේ නෝනා මහා සීලයකින් ආවරණය වෙලා ඉන්නේ. සාමණේර කාලෙම සේකියා 75ක් එතනින් ගියාම සාමණේර දස සීලෙන් අපි ආවරණය වෙනවා. උපසම්පදා භික්ෂුවක් හැටියට සිල්පද 227කින් අපි ආවරණය වෙලා ජීවත් වෙන්නේ. අපි අනුන්ගෙන් යැපෙන්නේ, අනුන්ගෙන් ජීවත් වෙන්නේ. අනුන් අපිට සිව්පසේ පූජා කරන්නේ මහා ගරුත්වයකින්, අපේ සුපටිපන්න ගුණය, උජුපටිපන්න ගුණය, ඥායපටිපන්න ගුණය, සාමිචිපටිපන්න ගුණය කෙරේ විශ්වාසෙයි. ඒ නිසා කොතන හරි පොඩ්ඩක් වැරදුනොත් නෝනා ඒ වැරදිල්ල කල්ප ගානකට අපිට නිවැරදි කරගන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ සියලු සංස්කාරයන් අනිත්‍යයි කියලා දැකලා. සියලු සංස්කාරයන් කෙරේ ආස්වාදයෙන් නෙමෙයි, සියලු සංස්කාරයන් අනිත්‍යයි කියලා ඔබ දකින්න දක්ෂ නම් ඔබ පැවිදි වෙන්න පෙර ආතුව දෑස් දෙක පියාගෙන මාසයක් භාවනා කරන්න. මොකද්ද ඔබ කරන භාවනාව? අනේ මම පැවිදි වුණ දවසේ පටන් මගේ නායක ස්වාමින් වහන්සේ මට එරෙහිව යනවා. මම පැවිදි වුණ දා පටන් මට දායකයේ මහත්තුරුන්ගෙන් හොඳක් අහන්න ලැබෙන්නේ නැහැ. මම පැවිදි වුණ දා පටන් හැමෝම මාව ප්‍රතික්ෂේප කරනවා. මම පැවිදි වුණ දා පටන් මං යම් පන්සලකට ගියාද, ආරණ්‍යකට ගියාද, කුටියකට ගියාද මට එතන ඉන්න හිත සකස් වෙන්නේ නැහැ. හැම තැනින්ම බාධා එන්නේ, හැම තැනින්ම පීඩා එන්නේ, හැම තැනින්ම කම්කටොළු වෙන්නේ. එහෙම ඔබේ පැවිද්ද ඉදිරියේදී බාධක આવොත් ඔබට ඒක උහුලන්න පුළුවන්ද කියලා ජීවිතේ තුලින් තමා තුලින් විනිශ්චයකට එන්න. තමා තුලින් විනිශ්චයකට එන්න. අපි භික්ෂුවක් හැටියට පැවිදි වෙන්න ගියේ සමාජයෙන් එක බත් කටක්වත් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි නෝනා. මම හිතුවා දෙයියනේ සමාජෙ මට බත් කටක් නොදෙන අවස්ථාවක් එන්න පුළුවන් කියලා. ඒක සමාජීය වැරැද්දක් නෙමෙයි, මගේ වැරැද්දක්. ගිහි ජීවිතේ මම වේල දෙක තුන නොකා හිටපු අවස්ථා තියෙනවා. එහෙනම් පැවිදි ජීවිතයේදී දෙයියනේ මේ වෙනි අනතුරු වෙන්න පුළුවන් කියන 100ට 100ක් විශ්වාසය අපිට තිබ්බන ඕන. ඒ නිසා අපි ජීවිතේ කියන දේ අතහැරලා දාලා අපි දෙන්න ගියේ. නමුත් ඒ ජීවිතේ අතහැරලා දැම්මෙත් ආස්වාදයක් තුලින් නෙමෙයි. ආස්වාදයේ තුලින් නෙමෙයි. අපිට ඒ සෑම දෙයක්ම සිද්ධ වෙන්නේ අපේම අතීත සංස්කාරයන් නිසාමයි. ඒ සංස්කාරයෝ අනිත්‍යයි කියන තැන ඉඳලා අපි පටිච්ච සමුප්පාදය තුල ජීවිතේ විසිරෝලයි. ඒක දැක්කේ ආයිමත් ඒ තුලින්වත් ආස්වාදයක් මතුවෙන දුන්නේ නැහැ. ඒ නිසා මේ ලෝක ධාතුවේ යම් පුද්ගලයෙකුට මම පැවිදි වෙනවා කියලා සිතුවිල්ලක් සකස් වෙනවා නම්
ඒ සිතුවිල්ල මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම සිතුවිල්ල. ඊට වඩා ශ්‍රේෂ්ඨ සිතුවිල්ල නැහැ. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න ඕනේ. ඔබට එවැනි ශ්‍රේෂ්ඨ සිතුවිල්ලක් සකස් වුණේ ඔබ සැබවින්ම ඊට සුදුසුකම් තියෙන නිසාමයි. ඊට පින තියෙන නිසාමයි. තෙරුවන් කෙරෙහි තියෙන සද්ධාම නිසාමයි. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න ඕනේ. ඒ ඇති වුණා වූ සුන්දර සිත නිරතුරුවම චතුරාර්ය සත්‍යෙන් පෝෂණය කරගන්න. තෘෂ්ණාවෙන් නෙමේ, ආස්වාදයෙන් නෙමේ, මං මාතුල ඇති වුණා වූ ඒ සිත අවුරුදු 20ක් චතුරාර්ය සත්‍ය ධර්මයන්ගෙන් පෝෂණය කළා. නමුත් එදා මං චතුරාර්ය සත්‍ය දැනගෙන හිටියේ නෑ. මම එදා යහපතෙන් පෝෂණය කළේ, මට පුළුවන් ආකාරයෙන් සීලෙන් පෝෂණය කළේ, දානෙන් පෝෂණය කළේ, මෛත්‍රියෙන් පෝෂණය කළේ. මොකද එදාම මාරෂ්ඨාංගික මාර්ගයේ මාර්ගාංගට කියන දැනගෙන හිටියේ නැහැ. ඒ නිසා ඔබ තුල ඇති වුණා වූ පැවිදි වෙනවායි කියන සිත කවදාක්වත් දුර්වල වෙන්න දෙන්න එපා. ඒ සිත විනාශ කරගන්නත් එපා. නිරතුරුවම ඒ ඇති වුණා වූ සිත චතුරාර්ය සත්‍යෙන් පෝෂණය කරගන්න. චතුරාර්ය සත්‍යෙන් පෝෂණය කරගන්න. නිරතුරුව මනසින් දකින්න මම පැවිදි වුණ දවසට මගේ පැවිදි ජීවිතේ ඉදිරියට මේ විදිය බාධා එන්න පුළුවන්. මේ විදිය දුක්ඛම් කටළු වෙන්න පුළුවන්. මේ විදිය ජනතාවගේ දායක පක්ෂ විරෝධයන් එන්න පුළුවන්. මේ විදිය සිව්පසෙන් දුර්වල වෙන්න පුළුවන්. මේ විදිය මහා වීරයක් ගන්න සිද්ධ වෙන්න පුළුවන්. මම ඒකට සූදානම්ද කියලා හිතන්න. මම ඒකට සූදානම්ද කියලා හිතන්න. මට ලෝකෙම චෝදනා එන්න පුළුවන්. ඒ නිසා නිරතුරුවම එවැනි අභියෝගයන්ට මම සූදානම්ද? ඒ සූදානමට යන්නේ නැතුව ඔබ හිතනවා නම් මට ජනප්‍රියභාවය ලැබේවි. මම සුන්දර පන්සලක නායක හාමුදුරුව කෙනෙක් වෙනවා. මම කාර් එකක් තියාගෙන බණ කිය කිය රටවටේ යනවා. මම රූපවාහිනියේ මාධ්‍ය නාලිකා ඉදිරියේ ලෝකෙටම බණ කියනවා. එවැනි සිතුවිල්ලක් සකස් වෙන මොහොතකම අපි අපේ පැවිද්ද විනාශය කරා මරන් යන කෙනෙක් බවටයි පත් වෙන්නේ. කොස් චතුරාර්ය සත්‍ය තුලේ පැවිද්ද දකින්නේ නැහැ. සංස්කාරයන් නිත්‍ය වශයෙන් ගන්නවා. මොකද වර්තමාන සමාජය තුල භික්ෂුව කියන අර්ථය පුතේ බලවත් වූ අනතුරක් තුරට යොමු වෙලා තියෙන හේතුඵල ධර්මයන් විසින්ම අපිටත් ඇවිල්ලා එක එකන අප්‍රමාණ යෝජනාවන් කරනවා. ස්වාමින් වහන්සේ අපි මහරහතුන් වැඩිමග ඔස්සේ කියලා පත්‍රයක් පටන් ගමු. ස්වාමින් වහන්සේ අපි මහරහතුන් වැඩිමග ඔස්සේ කියලා ගුවන් විදුලි නාරිකාවක් පටන් ගමු. ස්වාමින් වහන්සේ අපි මහරහතුන් වැඩිමග ඔස්සේ කියලා රූපවාහිනියක් පටන් ගමු. මට ඇවිල්ලා යෝජනා කරපු අවස්ථා ඕන තරම් තියෙනවා. මං ඒ හැම වෙලාවම කියන්නේ මහත්යෝ, සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේව පටන් ගත්තද? නෑ ස්වාමින් වහන්ස. මුගලන් මහෝත්තමයාණන් වහන්සේව පටන් ගත්තද? නෑ ස්වාමින් වහන්ස. එහෙනම් ඒවා අපිට අදාළ නැහැ. එතකොට මේ මහත්තුරුන්ට කියන්න වචනයක් නැහැ. මොකද උන්වහන්සේලා ඒවා පටන් ගත්තේ නැහැ. ඒ නිසා අපි පැවිද්ද පැවිද්ද උදෙසායි භව නිරෝධය උදෙසායි ඉලක්කය විය යුත්තේ. භව නිරෝධය උදෙසා, භව නිරෝධය උදෙසා ඉලක්ක කරන්න බුදුරජාණන් වහන්සේ සංඝයාගේ ගුණයන් පිළිවෙලින් අපිට කියලා තිනවා. පළවෙනි ගුණය සුපටිපන්න ගුණය. අන්න සංඝයාගේ පළවෙනි ගුණය. මොකද සුපටිපන්න ගුණය කියන්නේ? එයා කාමයන්ගේ නිසරුභාවය දැක්ක කෙනෙක්. එයා ගිහි ජීවිතේ පලිබෝධ බව දැක්ක කෙනෙක්. එයා ගිහි ජීවිතේ තියෙනා වූ කටුක භාවයේ දුක දැක්ක කෙනෙක්. එයා සංසාර බය සංසාර ගැඹුර දැක්ක කෙනෙක්. සුපටිපන්න ගුණය. අන්න පළවෙනි තැන කාමයන්ගේ නිසරුභාවය දැක්කා. එයා ආයිමත් පැවිදි වෙලා ලෝකයාගෙන් ප්‍රතිචාර බලාපොරොත්තු වෙන්නේ නැහැ. එයා පැවිදි වෙලා කවදාක්වත් ලෝකයාගෙන් ගරු බුහුමන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. සංඝයාගේ සුපටිපන්න ගුණය. ඒව දැකලා එයා පැවිදි වුණේ. ඒ සංඝයාගේ සුපටිපන්නයි සංඝයාගේ උජුපටිපන්න ගුණය සකස් වෙන්නේ. එයා සංසාර බය දැක්කා. සංසාර ගැඹුර දැක්කා. සංසාර දුක දැක්කා. මේ කාම ඡන්දයන්ට යොමු වුණොත් ඒවයි තියෙන ආදීනවයන් එයා දැක්කා. එයා දැකලා ආයිමත් එයා ලෝකයාත් එක්ක සමාජගත වෙන්න යන්නේ නැහැ. එයා යාන වාහන අරගෙන ඒවා පරිහරණය කරන්න යන්නේ නැහැ. එයා මහා ලස්සන මාලිගාවක් වගේ සුන්දර පන්සල් සුන්දර ආරණ්‍ය ප්‍රාර්ථනා කරන්නේ නැහැ. එයා බැංකු ගිණුම් මෙහෙම නැත්තම් රැකී රක්ෂා ප්‍රාර්ථනා කරන්නේ නැහැ. මගේ ජාතික හැඳුනුම්පත නැති වුණා දැන් අවුරුදු දෙකකට ඉතින් ඉස්සෙල්ලා.
මම ගියා ඔය වැලිකඩ පොලිසියට පැමිණිල්ලක් කරන්න. පැමිණිල්ලක් කරන්න පැලුත් එකක් ගන්න. පැමිණිල්ලක් කරන්න ගියාම මේ මහත්තයා රාළහායි මහත්තයාව වාඩි වෙන ස්වාමීන් වහන්සේ කියලා. මේ වැලිකඩ පොලිසියේ. ඇහුව ඔබ වහන්සේගේ නම මොකද්ද කියලා. මං කෝ රාජගිරිය අරියඥාන කියලා. දෙවෙනි ප්‍රශ්නේ ඔබ වහන්සේ ලිපිනේ මොකද්ද කියලා. මං කෝ තපෝවණේ ලිපිනේ දුන්නා. තුන්වෙනි ප්‍රශ්නේ ඇහුවා ඔබ වහන්සේගේ රැකියාව මොකද්ද කියලා. මං කෝ මහත්තයෝ මම රැකියාවක් කරන්නේ නැහැ. ඇයි ස්වාමීන් වහන්සේ ගුරුපත් වීමක්වත් හදාගන්න බැරි තිබ්බේ නැද්ද? පුතේ තුන්වෙනි ප්‍රශ්නේ. මේ වැලිකඩ පොලිසිය දැන් අවුරුදු දෙකයි. නමුත් ඒ හැඳුනුම්පත මට ලැබුණා මාස 3ක් යන ඉස්සෙල්ලා. ඒතරුදේ සමාජයේ තියෙන එවැනි මතයක් භික්ෂුත්වයේ උදෙසා. පළවෙනි ප්‍රශ්නේ නම මොකද්ද? දෙවෙනි ප්‍රශ්නේ ලිපිනය, තුන්වෙනි ප්‍රශ්නේ රැකියාව. ඉතින් දරුවෝ එවැනි තැනක් තුලයි අපි සුපටිපන්න ගුණය ගැන කතා කරන්නේ. සුපටිපන්න ගුණය කියන්නේ කාමයේ නිසරුභාවය දැක්ක කෙනෙක්. සංසාර බය දැක්ක කෙනෙක්. මේ ඇස කන නාසය දිව ශරීරයේ මනස පිනවීමේ ආදීනවයන් දැක්ක කෙනෙක් වුණා. එයා දැක්ක කෙනෙක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිරතුරුවම මේ විඥාණය පටිච්ච සමුප්පන්න විඥාණය රූපය ගොදුරු කරගෙන ජීවත් වෙනවා කියලා. මේ පටිච්ච සමුප්පන්න විඥාණය වේදනාව ගොදුරක් කරගෙන ජීවත් වෙනවා කියලා. මේ පටිච්ච සමුප්පන්න විඥාණය සංස්කාරයන් තුල බැහැගෙන ඒවා ගොදුරක් කරගෙන ජීවත් වෙනවා කියලා. ඒ නිසා අපිට කියනවා ගොදුරෙහි නොහැසිරෙන්නෙක් වෙන්න කියලා. ගොදුරෙහි හැසිරෙන්න එපා. මේ අධ්‍යාත්මික රූපයට බැඳෙන්න එපා. මේ බාහිර රූපයන්ට බැඳෙන්න එපා. මොකද්ද බාහිර රූප කියන්නේ? මේ ඇසට අරමුණු වෙන්නා වූ සෑම රූපයක්ම බාහිර රූපයක්. මේ කනට අරමුණු වෙන්න ශබ්දයක්ම බාහිර රූපයක්. බුදුරජාණන් වහන්සේ අපිට කියනවා ගොදුරෙහි නොහැසිරෙන්නෙක් වෙන්න. රූපය තුල බැසගන්න එපා. රූපය මගේ කරගන්න එපා. ඒ රූපය තුල මම ඉන්නවා කියලා දකින්න එපා. මේ වේදනාව තුල මම ඉන්නවා, මේ වේදනාව මට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න එපා. සංඝයා හැටියට ඔබ පැවිදි වෙන්න නම් යන්නේ ඔබ සූදානම් වේකටද? ඔබට පුළුවන් දෙතෙන්ට හිත ගන්න, සුපටිපන්න ගුණයට මතු කර ගන්න. පැවිදි ජීවිතයේ තුලට ගිහිල්ලා ආයිමත් ඔබ කරන්නේ ගිහි ජීවිතයේ තුල කරපු දේ නම් ඒ පැවිද්ද 100ට 100ක් විදර්ශනාත්මක දිසාවට සාර්ථක නැහැ. ඒක සාර්ථක නැහැ. ඒ නිසා නිරේතුරුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිරේතුරුවම සංඝයා, සංඝයා තුල තිබිය යුතු ශ්‍රේෂ්ඨ ගුණයන් සුපටිපන්න ගුණයට අදාළව බුදුරජාණන් වහන්සේ මතු කළ දෙනවා. මේ ගොදුරෙහි නොහැසිරෙන්නෙක් වෙන්න. රූපයන් හබාගෙන යන්න එපා. රූපයන් ප්‍රාර්ථනා කරන්න එපා. මේ සැප වේදනාවන්, දුක් වේදනාවන් ඉදිරියේ ඇලීම් ගැටීම් ඇති කරගන්න එපා. මේ සංඥාවන්, මේ හඳුනා ගැනීම් මගේ කරගන්න එපා. අද දායකයන් බෙදාගන්න මොනසා තරඟයක් සමාජේ තියෙනවද නෝන? සල්ලි තියෙන සුන්දර දායකයෝ බෙදාගන්න, මේ ලැබෙන සුන්දර සිව්පසේ බෙදාගන්න මොනසා තරඟයක් තියෙනවද? මොනසා බලාපොරොත්තු සහගතව ඉන්නවද? අනේ මටත් මෙවැනි දායකයින් ලැබේවා, මෙවැනි සල්ලිකාර පිරිස අපේ පන්සලට ලැබේවා, ආරණ්‍යට ලැබේවා කියලා හඳුනා ගැනීම තුල බැසගෙන ඉන්නවා. හඳුනා ගැනීම විඥානයේ ගොදුරක් කියලා දකින්නේ නැහැ. මේ විඥානයේ ගොදුරක් වෙච්ච තැනදී ඒ තුලින් නාම රූප සකස් වෙනවා කියලා දකින්නේ නැහැ. ඒ නාම රූප තුලින් නැවත සලායතනයන් සකස් වෙනවා කියලා දකින්නේ නැහැ. ඒ සලායතනයන් නිසා නැවත පස්ස වේදනා, තෘෂ්ණා, උපාදානයන්, භව, ජාති, ජරා, ව්‍යාධි, මරණයන් සකස් වෙනවා කියලා අපි දකින්නේ නැහැ. ගොදුරේ නොහැසිරෙන්නෙක් වෙන්න. රූපේ නැමැති ගොදුරට බහින්න එපා. රූපේ නැමැති ගොදුර උපාදානය කරගන්න එපා. උපාදානය කරගන්න මොහොතේ ඔබ විඥාණයට වැඩෙන්න සුන්දර අවකාශයේ සලසපු කෙනෙක් බවට පත් වෙනවා. පටිච්ච සමුප්පන්න විඥාණය. දෙවනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනුන්ගේ නිවාසවල හැසිරෙන්න එපා කියලා. නිවසේයි හැසිරෙන්න එපා කියනවා. මොනවද බුදුරජාණන් වහන්සේ නිවසේයි හැසිරෙන්න එපා කියන්නේ? සංගයාවන අපිට කියනවා නිවසේයි හැසිරෙන්න එපා. මොකද නිවස කියන්නේ බුදුරජාණන් වහන්සේ? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන්. ඒ කියන්නේ නිරේතුරු අපි අනුන්ගේ ගෙවල් වල හැසිරෙනවා. මේ ඇස උපයෝගී කරගෙන අනුන්ගේ ගෙවල් වල හැසිරෙනවා. මේ කන උපයෝගී කරගෙන අනුන්ගේ ගෙවල් වල නිවාස වල හැසිරෙනවා. මේ නාසය, මේ දිව, මේ ශරීරය, මේ මනස උපයෝගී කරගෙන
අනුන්ගේ නිවාසවල ගෙවල් වල අපි හැසිරෙනවා. ඒවා අපිට අයිති නෑ. අපේ ඇසත් අපිට අයිති නැතිකොට, අපේ කනත් අපිට අයිති නැතිකොට අපි අනුන්ගේ ඇස් අපේ කරගෙන ජීවත් වෙනවා. අනුන්ගේ කන් අපේ කරගෙන ජීවත් වෙනවා. මේවා නිසා අපි නිරේතුරම අනුන්ගේ ගෙවල් ඇතුළට රිංගලා නෝනා. අපි ඒ හේතුව නිසාම අපි ජාති ජරා ව්‍යාධි මරණ දුක් අපි සකස් කරගන්නවා. එනිසා මහා සංඝරත්නයේ සුපටිපන්න ගුණය වර්ධනය කරගන්න නම් බුදුරජාණන් වහන්සේ පළවෙනිව කියනවා විඥානයේ ගොදුරු බිම්වන රූප වේදනා සංඥා සංකාර විඥානයන්ට බැඳෙන්න එපා කියලා. ඒවා මගේ කරගන්න එපා කියලා. දෙවනුව කියනවා මේ අනුන්ගේ නිවාසවලට ඇතුල් වෙන්නලා. එනිසා නිරේතුරුවම නොනා මේ ධර්මයන් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ ඇයි? අපේ සුපටිපන්න ගුණේ ශක්තිමත්භාවය, අපේ උජුපටිපන්න ගුණේ ශක්තිමත්භාවය, අපේ ඥායපටිපන්න ගුණේ ශක්තිමත්භාවය, අපේ සාමීචිපටිපන්න ගුණේ ශක්තිමත්භාවය නෝනා. ඉතින් ඒ නිසා නෝනා අපේ උතුම් පැවිද්ද තුලට යන්න පෙර ආතුව මේ පැවිද්දේ තියෙනා වූ ගුණාත්මක භාවයන් අපි දකින්න ඕනේ. පැවිද්දේ ගුණාත්මක භාවයන් සංසාරේ මොකද අර ගිජ්ජකූට පර්වතයට වඩා මහා විශාල සිවුරු කන්දරාවක් මම දැස් පියාගෙන මන් දකිනවා. දෙයනේ මේ සා පෙරවපු චීවර කන්දක් පිටිපස්සේ තියෙනවා. ඔය පෙරෙව්වා වූ චීවර කන්ද දරාගෙන මම පැවිදි වෙලා කළා වූ අකුසල් නිසා කල්ප ගණන් මං සතර අපායේ දුක් විඳ කියන කාරණය මං සක්සුදක්සේ දන්නවා. සක්සුදක්සේ මං දන්නවා. ඒ වගේම අර මහා සිවුරු කන්දරාව පෙරෝගෙන සුගතියේ කල්ප ගණන් සුන්දර සැප වින්දා කියන කාරණයක් මම දන්නවා. ඒ නිසා ඒ දුගතියත් සුගතියත් විදර්ශනාත්මකව දැකීමේ ශක්තිය අපිට තියෙන්න ඕනේ පැවිදි වෙන්න පෙර ආතුව නෝනා. එහෙම කළොත් තමයි අපේ පැවිද්දේ සාර්ථකභාවය අපිට ජීවිතය තුළින් මතු කර ගන්න පුළුවන්. එනිසා අපි මේ ධර්මයේ කතා කරන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2600කට පස්සේ නෝනා. එනිසා අපි බලාපොරොත්තු වෙන ගුණාත්මක භාවයන් අපේ ජීවිත තුළින් ඇති කර ගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් මම මාර්ගයයි මතක් කළේ. එනිසා අපි උත්සාහ ගන්න ඕනේ අපේ සිතේ මම පැවිදි වෙනවා කියන චිත්තයක් ඇති වුණොත්. මම නැවතත් කියනවා මේ චිත්තය මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම සිතුවිල්ල. ඊට වඩා ශ්‍රේෂ්ඨ සිතුවිල්ලක් නැහැ මේ ලෝක ධාතුවේ ඇති වෙන්න. එනිසා මේ සිතුවිල්ල ආස්වාදයෙන් තෘෂ්ණාවෙන් පෝෂණය කරන්න එපා. මේ සිතුවිල්ල චතුරාර්ය සත්‍ය තුල පෝෂණය කරන්න. පටිච්ච සමුප්පාදය තුල පෝෂණය කරන්න. මේ සිතුවිල්ලට සුවසේ ධර්මානුකූලව වැඩෙන්න දෙන්න. ආස්වාදය තුල වැඩෙන්න දෙන්න එපා. තෘෂ්ණාව තුල වැඩෙන්න දෙන්න එපා. නිරේතුරුවම පැවිදි ජීවිතයේ තියෙනා වූ ඒ ගුණාත්මක භාවයන් සුපටිපන්න ගුණය මෙනෙහි කරමින් ජීවත් වෙන්න. මේකයි උජුපටිපන්න ගුණය කියලා මෙනෙහි කරමින් ජීවත් වෙන්න. මේකයි ඥායපටිපන්න ගුණය කියලා මෙනෙහි කරමින් ජීවත් වෙන්න. මේකයි සාමීචිපටිපන්න ගුණය කියලා දකිමින් ජීවත් වෙන්න. බුදුරජාණන් වහන්සේ සාමීචිපටිපන්න ගුණය දේශනා කරන්නේ අවසානයේ. මුලින් සාමීචිපටිපන්න ගුණය දේශනා කළේ නැහැ. සාමීචිපටිපන්න ගුණය කියන්නේ මොකද්ද? තමා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුල ශක්තිමත් වෙමින් ලෝකේට ආර්ය අෂ්ටාංගික මාර්ගය දේශනා කරනවා. තමා සුපටිපන්න ගුණයේ තුල ශක්තිමත් වෙමින්, තමා උජුපටිපන්න ගුණයේ තුල ශක්තිමත් වෙමින්, තමා ඥායපටිපන්න ගුණයේ තුල ශක්තිමත් වෙමින් මේ උතුම් ධර්මයන් ලෝකෙට දේශනා කරනවා. ඉතින් එතන තමයි අපි සාමීචිපටිපන්න ගුණය ඇති කරගත්ත වෙන්නේ. අපි සුපටිපන්න ගුණය ගැන හිතන්නේ නැතුව, උජුපටිපන්න ගුණය ගැන හිතන්නේ නැතුව, ඥායපටිපන්න ගුණය ගැන හිතන්නේ නැතුව අපි සාමීචිපටිපන්න ගුණයේ ආස්වාදයට බැඳුනොත් ඒ බැඳෙන්නේ නම් සැපයකට නම් නෙමෙයි. තේරෙනාද? ඒ බැඳෙන්නේ දුකකටමයි. ඒ බැඳෙන්නේ දුකකටමයි. එනිසා පැවිද්ද කියන්නේ මේ ලෝක ධාතුවේ කෙනෙක් ලබන්න තියෙන සුන්දරම අවස්ථාවක්. ඒ සුන්දර අවස්ථාව ඔබට අහිමි කරන්න නෙමෙයි මම මේ දේ කියන්නේ. හැම වෙලාවෙම මේ සුන්දර අවස්ථාව සැබෑ සුන්දර ධර්මතාවයක් බවට පත් කරගන්න නම් මේ පැවිද්දේ තියෙනා වූ වටිනාකම ජීවිතය තුළින් දකින්න ඕනේ නෝනා. අපේ ස්වාමීන් වහන්සේ මේ චීවරය